අයිවන් ඔයාලා මේක තුලන්නේ වටපිට YouTube channel එකත් එක්ක ක්‍රිකට් පුනුසුම පොඩ්ඩක් අඩු වුණාට නැවතත් ක්‍රිකට් පුනුසුම ඇති වෙලා තියෙනවා. ඒකට හේතු කිහිපයක්ම බලපාලා තිනවා. එක හේතුවක් විදිහට හඳුන්වන්න පුළුවන් ඉස්සරහට ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන්න තියෙන තරගය. ඒත් එක්කම තවත් කාරණාවක් තමයි නුවන් කුලසේකර. එහෙම නැත්නම් කුලසේකර මුදියන්සලාගේ දිනේෂ් නුවන් කුලසේකර. එහෙම නැත්නම් අපි හැමෝම අඳුරන නාමය තමයි කුලේ. ඉතින් කුලසේකර කුලසේකර කියන්නේ ඇත්තටම භයානක පන්දු යවන්නේ. ඔහු කොච්චර භයානක වුණත් ඔහුගේ මූණේ හැම වෙලාවෙම හිනාව රැඳිලා තිබ්බා. ඔහු යොමු කරන පන්දුව වයිට් පන්දුවක් වුණත්, ඔහු යොමු කරන පන්දුව නෝ බෝල් එකක් වුණත්, එහෙම නැත්නම් ඔහු යොමු කරන පන්දුවට 6 පාරක් ගෙවුවත්, 4 පාරක් ගෙවුවත්, කඩුල්ලක් ලබා ගත්තත් ඔහු හැම වෙලාවෙම හිනාවෙන් තමයි පිළිතුරු දුන්නේ. ඒක අපි ක්‍රීඩකයෙක්ගෙන් දැක්ක අපූර්ව ලක්ෂණය. නුවන් කුලසේකර යොමු කරන පන්දුවක ලොකු දෝලනයක් තිබ්බා. ඇත්තටම කිව්වොත් ඒ කාලේ නුවන් කුලසේකරව හඳුන්වන්නේ ලෝකයේ ප්‍රබලතම ඉන්ස්විම් පන්දු යවන්නෙක් විදියට. ඉතින් මේ කුලසේකරගේ ඉන්ස්විම් පන්දුවට ඒ කාලේ හිටපු ප්‍රබල පිතිකරුවන්ට හැප්පෙන්න බැරි කාලයකුත් තිබ්බා. කුලසේකර තමන්ගේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ක්‍රීඩා කරන්නේ 2003 එංගලන්තයට එරෙහිව. ඒ කාලේ හිටපු චමින්දවස් ලසිත් මාලිංග නුවන් කුලසේකර කියන්නේ එදා මෙදා තුර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට බිහි වුණු දක්ෂතම සහ භයානකම පන්දු යවන්නන් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. හැමෝටම මතක ඇති අපේ පුංචි කාලේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩක් ලස්සන කරපු ක්‍රීඩකයෙක් තමයි නුවන් කුලසේකර කියන්නේ. අපිට මතකයි අපි පුංචි කාලේ අපේ තාත්තලා ක්‍රිකට් මැච් බලන. ඒත් එක්කම අපිත් එහෙම මේ මැච් එක දෙක තුනක් බලනවා. ඉතින් එතනින් පස්සේ ක්‍රිකට් ක්‍රීඩාවට අපිත් ආස වෙනවා. ඉතින් අපි ආස වුණු මේ ක්‍රිකට් ක්‍රීඩාව තවත් ලස්සන කරනවා සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, චමින්දවාස්, ලසිත් මාලිංග, ඒ වගේම නුවන් කුලසේකර. 2014 ලෝක කුසලානේ ඉන්දියාවත් එක්ක පැවති අවසන් මහා තරගයේ ඉන්දියාවේ ප්‍රබල පිතිකරුවන් දෙන්නෙක් වෙන මහේන්ද්‍ර සිංහ ධෝනි සහ යුවරාජ් සිංහ කියන දෙපළට නුවන් කුලසේකර සහ ලසිත් මාලිංග කියන දෙන්න යොමු කරන පන්දුවලට අවසානයේ කිසිම ප්‍රහාරයකට යන්න බැරි තත්ත්වයකට උදා වෙනවා. ඉතින් එදා ඒ අවසන් මහා තරගයේ ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර කියන දෙපළ ඒ විදිහට පන්දු යොමු කරේ නැත්නම් ඒ ලෝක කුසලානේත් අපිට අහිමි වෙලා ඉන්දියාවට ලැබෙන්න තිබුණා. ලෝක කුසලාන දෙකකට උරුමකම් කියන රටක් විදිහට අපි ගොඩක් කනගාටු වෙන්න ඕනේ නුවන් කුලසේකරට උදා වුණු තත්ත්වය ගැන. ඔහුට නික්ම යාමේ තරගයක් නොමැතිවම ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම ගොඩක් කනගාටුයි අපේ පුංචි කාලේ ක්‍රිකට් ගොඩක් ලස්සන කරපු පුද්ගලයෙක් තමයි නුවන් කුලසේකර කියන්නේ. ලෝකයේ අංක 1 පන්දු යවන්නා බවට පත් වුණු එකම ශ්‍රී ලාංකික පුද්ගලයා තමයි නුවන් කුලසේකර කියන්නේ. ඉතින් නුවන් කුලසේකර ගැන දන්නේ නැති ක්‍රිකට් පාලක මණ්ඩලයකුත් ලංකාවේ ඉන්නවා. ඒක පුදුමයට කාරණාවක්. ලෝකයේ මඳුරන ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගැන ඇහුවාම කියනවා එයා දැන් වයසයි, එයාට දැන් සෙල්ලම් කරන්න බෑ, එයා කඩුළු අතර හිටියද එහෙම මතක නැහැ කියලා. ඇත්තටම ක්‍රිකට් ප්‍රේක්ෂක විදිහට අපිට ඒක නිකන් විහිළුවක් වගේ. එක් දින කඩුළු 199ක් ලබාගෙන තිනවා නුවන් කුලසේකර ක්‍රීඩකයා. මෙයා රයිට් ආම් ෆාස්ට් බෝලර් කෙනෙක් විදිහට ක්‍රිකට් ක්‍රීඩාවට ආවට මෙයා එක්තරා විදිහක පිතිකරුවෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද පිතිකරණෙත් මෙයාගේ කිසිම අඩුවක් නැහැ. අවශ්‍ය වෙලාවලදී ලොකු ලකුණු ප්‍රමාණයක් ලබා දීපු අවස්ථා අපිට ඕන තරම් බලා ගන්න පුළුවන්. අපි පහුගිය දවස් ටිකේ දැක්ක ලංකාවේ Facebook page admin වරු බොහෝමයක් දෙනා ගොඩක් උත්සාහ කරා නුවන් කුලසේකර තව එක තරගයක් හරි ලබා දෙන්න. ඇත්තටම කනගාටු මේ හැම උත්සාහයක්ම අසාර්ථක වුණා. මොකද නුවන් කුලසේකර නිල වශයෙන් ක්‍රිකට් දිවියට සමුදෙනවා කියලා ප්‍රකාශයක් කරලා තියෙනවා. පන්දුව දෝලණයෙන් වගේම එයාගේ මූණේ තියෙන හිනාවෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ දසදහස් ගණනින් ආකර්ෂණය කරගත්තු නුවන් කුලසේකරට ක්‍රිකට් ක්‍රීඩාවට ඒ විදිහට සමුදෙන්න වුණා. හැබැයි ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ විදිහට අපේ හදවත්වලින් නම් කවදාවත් අමතක වෙන්නේ නැති චරිතයක් විදිහට ඉතිහාසගත වෙනවා නුවන් කුලසේකර කියන චරිතය. මේ ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහින් කමෙන්ට් කරන්න. මේ විදිහම අලුත්ම වීඩියෝකින් හම්බ වෙන බලාපොරොත්තුවෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් video දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම video එකකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.